වෙලංකා විස්සන් ස්ටීව ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව අපි අද කතා කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව වර්තමාන ආණ්ඩුව එහෙම නැත්නම් අලුත් ආණ්ඩුව රුපියල් බිලියන 100ක් අච්චු ගැහුවද මේ දවස්වල ඉතාමත්ම ආන්දෝලනයට තුඩු දීලා තියෙන මාතෘකාවක්. ඒ වගේම මේ වන විට රට තුල පවතින අවධමනය මොන වගේ ආර්ථික තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්ද? අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න ආරාධනා කළා ලංකාවේ විශිෂ්ටතම අර්ථශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය W.A. විජේවර්ධන මහතාට. අපි අයිබෝන් කිය ඔබ පිළිගන්න අපගේ වැඩසටහනට. අයිබෝන් ඩොක්ටර් මේ දවස්වල ජනප්‍රිය කතාවක් තමයි වර්තමාන ආණ්ඩුව රුපියල් බිලියන 100ක් අච්චු ගහලා තියෙනවා කියන කතාව. මේක ඇත්තටම මොකද්ද සිද්ධ වෙලා තියෙන දේ අපිට පියවරෙන් පියවර විස්තර කරලා විග්‍රහ කරලා කියන්න. ඔව් ඇත්තටම ජයන්ත මේක වැරදි වටහා ගැනීමක් නිසා ප්‍රචාරය වී තිබෙන ප්‍රවෘත්තිය. සාමාන්‍යයෙන් අපි මුදල් නෝට්ටු අච්චු ගහනවා කියලා කියන්නේ රටේ මුදල් සැපයීම වැඩි වීම තමයි අපි කියන්නේ. දැන් මෙතෙදි අතරම සිද්ධ වෙලා තියෙන දැන් හැමදාම උදෑසන ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙනවා ඔය ලික්විඩිටි මැනේජ්මන්ට් කොමිටි කියලා කොමිටියක්. ඒ කොමිටිය රැස් වෙලා තක්සේරු කරනවා මේ වාණිජ බැංකුවල තිබෙන දුරසිල්තාවේ තත්ත්වය. ඒ දුරසිල්තාවේ අධිදුරසිල්තාවයක් තිබෙනවා නම් මහ බැංකුව තීන්දුවක් ගන්නවා ඒ මහ බැංකුවේ තිබෙන විවට වෙළඳ කටයුතු කියලා අපි ඉංග්‍රීසියෙන් කියන ඕපන් මාකට් ඔපරේෂන්ස් කියලා. ඒ විවට වෙළඳ කටයුතු හරහා අර අධිදුරසිල්තාවේ මහ බැංකුවට ඇදගෙන ඒක නිෂ්ක්‍රිය කරනවා. ඒ වගේම ඌන ද්‍රවිසිල්තාවයක් තිබෙනවා නම් ඒ කියන්නේ ද්‍රවිසිල්තාව හිඟයක් තිබෙනවා නම් මහ බැංකුවේ ද්‍රවිසිල්තාවයේ බැංකුවට විදිනවා. ඉතින් මේ ක්‍රියාවලිය යටතේ මහ බැංකුව හැමදාම උදෑසන කරන කටයුත්තක් මේක. මේ කාර්ය යටතේ ඔය සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම බැංකුවල ද්‍රවිසිල්තාව හිඟයක් තිබෙනවා නම් ඒ හිඟය පියවීම සඳහා ඒ ද්‍රවිසිල්තාවයේ විදින ආකාර දෙකක් තියෙනවා. ඒක තමයි අපි ගත්තොත් එහෙම අද දෙනවා මුදලක් නැහැ ඒක හිටුදී අපව ගෙවන්න නැහැ මට අපි කියනවා මේ ඕවර්නයිට් ලෝන්ස් කියලා. එහෙම නැත්නම් තියෙනවා මේ කාලීන ණය දෙනවා යට අපි තුන් සතියකින් කපයි කල්පිරණ ණය තියෙනවා. මේ ණය දෙනකොට අදාළ ණය ගන්න බැංකු මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හරි භාණ්ඩාගාර බැඳුකර හරි සුරක්ෂිත විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කළාම මේ මහ බැංකුව මේ ණය මුදල සපයන. ඒ ණය මුදල සපයන්නේ අර ආයතන වල. ඒක දැන් අපි කියවනේ අර මුදල් නෝට්ටු අච්චු ගන්නවා කියලා. මේකෙන් මුදල් නෝට්ටු අච්චු ගැහිමක් සිද්ධවන්නේ මේ ක්‍රියාවලිය නිසා තවත් ක්‍රියාවලියක් ඇතිවෙනවා. මේ ක්‍රියාවලිය තමයි අර රටේ මුදල් සපයීම තීරණය කිරීම සඳහා මහ බැංකුවක් සාමාන්‍යයෙන් බීජ මුදල් කියලා අපි කියන සීඩ් මනි කියලා. මේ සීඩ් මනි කියලා කියන්නේ මේ ඒවා සපයන්නේ ඒවට ඒව සපේන ක්‍රමයට ඒ සපේන මුදල් වලට කියනවා සංචිත මුදල් කියලා. මේ සංචිත මුදල් වැඩි වුණොත් පමණයි අර මේ මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය නිසා අනිවාර්යයෙන්ම මුදල් සැපීම වැඩි වෙලා මුදල් නෝට්ටු අච්චු ගැහිමක් වෙන්නේ. ඉතින් සාමාන්‍ය සිද්ධ වෙන්නේ දැන් මහ බැංකුව සංචිත මුදල් විදිහට රුපියලක් නිෂ්පාදනය කරලා බැංකු ක්‍රමයට සැපයුවොත් එහෙම බැංකු මේ රුපියල පාවිච්චි කරලා මේ විශාල වශයෙන් මේ ණය මවනවා. ණය සහ තැන්පතු මවනවා. ඒ තැන්පතු මවන ක්‍රියාවලියට අපි කියනවා තැන්පතු ගුණකය කියලා. මේ ගුණකය ලංකාවේ සාමාන්‍යයෙන් 9ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ. ඒතර රුපියලක් මවලා දුන්නොත් එහෙම මහ බැංකුව වාණිජ බැංකු ක්‍රමයට වාණිජ බැංකු මාස 18ත් මාස 24ත් වගේ කාලයක් තුලදී රුපියල් 9ක් මවනවා. ඒතර මේ මවන රුපියල් 9 තමයි අපි කියන්නේ ඇත්තටම විශේෂයෙන් මුදල් නෝට්ටු අච්චු ගැව්වා. ඉතින් මේ කියන ක්‍රියාවලිය මේ ඔය සමාජ මාධ්‍ය වල පළවෙනි ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ මහ බැංකුව අර හැමදාම උදෑසන රැස් වෙලා වාණිජ බැංකු වලට ද්‍රවිසිල්තාවයේ සපයීම සඳහා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය. මේ ක්‍රියාමාර්ගය නිසා නිසගයෙන්ම මුදල් සැපීම වැඩි වන්නේ නැහැ. මුදල් සැපීම වැඩි වන්න නම් රටේ සංචිත මුදල් වැඩි වෙන්න ඕනේ. මේ සංචිත මුදල් වැඩි වුණත් ඒ වහාම මුදල් සැපීම වැඩි වෙන්නේ නැහැ. මොකද හේතුව වාණිජ බැංකු මාස 18ක් 24ක් වගේ කාලයක් ගත කරනවා මේ මුදල් ආපහු මවන්න. ඒත් අපි ගත්තාම දැන් පසුගිය සතියේ වගේ කාලය තුල
දිනපතාම මහ බැංකුව ද්‍රවශීලතාවය රුපියල් බිලියන 100ක් හෝ ඊට වඩා සුළු ප්‍රමාණයක් වැඩියෙන් බැංකු ක්‍රමයට විදලා තිබෙනවා. ඒ විදීම නිසා කෙනෙක් බලාපොරොත්තු වෙන සංචිත මුදල් වැඩි වෙයි කියලා. සංචිත මුදල් ප්‍රමාණය ගත්තහම මේ පසුගිය මාස 6 වගේ කාලේ අපි ගත්තොත් එහෙම මේ මාස 6 කාලය තුල මේ සංචිත මුදල් විචරණය වෙලා තිබෙන්නේ රුපියල් බිලියන 1485ක් රුපියල් බිලියන 1500ක් පස්සේ. ඉතින් මේක අදහස් වන්නේ සංචිත මුදල් වැඩි වෙලා නැහැ. ඉතින් සංචිත මුදල් වැඩි වෙලා නැති නිසා මේ කියන ක්‍රියාවලිය මුදල් මුද්‍රණය කිරීමට නැත්නම් මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියට මඟ පාදන ක්‍රියාවක් නොවේ. ඒ වගේම ડોක්ටර් අපි උදාහරණයක් විදිහට මනුස්ස ජීවිතය එහෙම නැත්නම් මිනිස් ශරීරයක් අරගත්තොත් මේ මිනිස් ශරීරයේ හෘදය වස්තුව විදිහට අපිට සෙන්ට්‍රල් බැංක් එක සමහර වෙලාවකට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ සෙන්ට්‍රල් බැංක් එක මුදල් පද්ධතියට ඇතුළු කිරීම සහ නැවතත් මුදල් පද්ධතියෙන් මහ බැංකුව තුළට ලබා ගැනීම මේක හරියට අර හෘදය වස්තුවෙන් ලේ විදිනව සහ ලේ ඇතුළට එනවා වගේ ක්‍රියාවලියක්. එතකොට මේ අවස්ථාවේදී අපිට පැහැදිලි කරලා කියන්න පුළුවන්ද මේ මුදල් සැපයුම කියලා කියන්නේ කොමක්ද? මුදල් සැපයීම කියන්නේ ඇත්ත වශයෙන්ම ජයන්ත අපේ අතේ තිබෙන අපි මහජනතාව විදියට අපේ අතේ තිබෙන මුදල් තුගේ. ඒ කියන්නේ අපිට භාණ්ඩ මිලදී ගැනීමට හෝ එහෙම නැත්නම් අපේ ණයක් ආපහු ගෙවීමට හෝ එහෙමත් නැත්නම් අපේ තිබෙන ධනය තැන්පත් කරලා තබා ගැනීමට හෝ මේ සියලුම කාර්යවලට පාවිච්චි කරන්න පුළුවන් මුදල් තුගේ තිබෙන තුගේ තමයි මුදල් සැපයීම කියලා කියන්නේ. මේ මුදල් සැපීම ලංකාවේ සමන්විත වෙනවා අපි අතේ තිබෙන කාසියා නෝට්ටු වලින්. ඒ වගේම අපි වාණිජ බැංකු වල අපේ තිබෙන ජංගම ගිණුම් වල තැන්පතු විශේෂ වලින් වාණිජ බැංකු වල තිබෙන ඉතිරි කිරීම සහ ස්ථාවර ගිණුම් තැන්පතු වල විශේෂ වලින් මේට අමතරව ලංකාවේ මුදල් සැපීමට ඇතුළත් කරලා තිබෙනවා විදේ ශ්‍රී ලාංකිකයන් ලංකාවේ බැංකු වල පවත්වාගෙන යන නිර්ණයවාසික විදේශ විනිමය ගිණුම් කියලා වර්ගයක් තිබෙනවා. ඒ කියන්නේ පිටරට ඉඳන් එන සල්ලි. ඒ ගිණුම් වල තිබෙන මුදල් පාවිච්චි කරන්න පුළුවන් දේශීය භාණ්ඩ සේවා මිලදී ගන්න ඕන වෙලා. ඒ නිසා ඒ ගිණුම් වල තිබෙන ශේෂ වලින් 50%ක් ලංකාව ඇතුළත් කරලා තිබෙනවා ලංකාවේ මුදල් සැපයීම විදිහට. මේක ලංකාවේ මේක අපි ඇත්තටම මේක කියන්නේ පුළුල් මුදල් සැපයීම කියලා. මේක ලංකාවේ හඳුන්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දාන්නේ M2B කියන සංකේතයෙන්. ඒතර M2B කියන එක තමයි අපි ඇත්තටම මුදල් සැපයීම කියලා හඳුන්වන්නේ. ඒතර M2B ඇතිවන්නේ ජයන්ත අර මම කිව්වාගේ සංචිත මුදල් මැඟුවට පස්සේ වාණිජ බැංකු ගුණාකාර ලෙස අලුතෙන් තැන්පතු සහ මුදල් මවනවා. මේ මුදල් මවීමට උඩ තිබෙන හැකියාව ලංකාවේ සාමාන්‍යයෙන් අද 9ක් පමණ වෙනවා. ඒ කියන්නේ සංචිත මුදල් රුපියලකින් රුපියල් 9ක් බවට පත් කරන්න පුළුවන්. ඒතර අද තිබෙන ওই M2B වල වටිනාකම රුපියල් බිලියන 13000ක් පමණ වෙයි. නමුත් මේ බිලියන 13000 ජයන්ත ඇතුළත තිබෙන්නේ මේ අද නිකුත් කරලා තිබෙන සංචිත මුදල් නිසා නෙමෙයි. දැනට මාස 18ක් මාස 24කටත් වඩා ඈත අතීතයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මවා තිබෙන සංචිත මුදල් වල ප්‍රතිඵලය තමයි අද අපිට තිබෙන මේ 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 බිලියන 13000ක මුදල් තොගේ ඇතුළත තිබෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් අපිට අවසාන වශයෙන් මේ උසහානේටම තිබෙන්නේ මුදල් තොගේ පිළිබඳ තොරතුරු තිබෙන්නේ 2024 අගෝස්තු මාසයේට. ඉතින් අපි 2023 අගෝස්තු මාසයේ සිට 2024 අගෝස්තු මාසයේ කියන මාස 12ක කාලය ගණන් ගත්තාම අර මුදල් තොගේ වැඩි වෙලා තිබෙනවා රුපියල් බිලියන 1100කින් පමණ. ඒ කියන්නේ ඒ ප්‍රමාණයට ඔය කියන මාස 12 තුල මුදල් නෝට්ටු අච්චු ගහලා තියෙන ශ්‍රී ලංකාව. එකයික තේරුම. ඒ කියන්නේ වෙනත් වශයෙන් කියනවා නම් අමතරව අජනතාවගේ අතට ලැබිලා තිබෙනවා මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් තමන්ගේ ණය ආපහු ගෙවීමටත් යහදම තමන්ගේ ධනය ඉතිරි කිරීම වශයෙන් තබා ගැනීමටත් අමතර වශයෙන් මුදල් ලැබිලා තිබෙනවා රුපියල් බිලියන 1100ක් පමණ. ඒක තමයි අපි හඳින්නේ යුක්තේ රටේ මුදල් සැපයීම වැඩිවීම කියලා. මුදල් නෝට්ටු අච්චු ගැසීම කියලා. ඉතින් අපි මෙතෙන්දී තේරුම් ගත යුතු දෙයක් තමයි ජයන්ත දැන් ඔබතුමා කියවනේ අර හෘදය වස්තය සමානයි කියලා මහ බැංකුව මූල්‍ය පද්ධතිය තුළ. එතකොට දැන් මේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය සඳහා ලේ අවශ්‍යයි. මේ ලේ තමයි අපි සපයන මේ රුධිරය තමයි අපි සපයන මුදල්. මේ මුදල් සැපියව නැත්තම් වෙන්නේ ආර්ථිකයට තමන්ගේ කටයුතු නොකඩවා කරගෙන යන්න බැරි වෙනවා. පිට උදාහරණයක් ගමු සරල උදාහරණයක් ඒ උදාහරණය විදියට ගත්තොත් එහෙම අපි හිතමු පෙරටි තිබෙන එක භාණ්ඩය පොල් කියන භාණ්ඩය විතරයි.
තොර පොල්ගෙඩි 100ක් අපි නිෂ්පාදනය කරනවා නම් ඒ පොල්ගෙඩි 100 අපිට පාරිභෝජනය කරන්න පුළුවන් ඒක අපිට සමාන කරන්න පුළුවන් අපේ රටේ තිබෙන අර මූර්ත දල ජාතික නිෂ්පාදිතය. තොර අපේ තිබෙනවා නම් එහෙම මුදල් ඒකකත් 100ක් මේ මුදල් ඒකක 100 භාවිත කරන්න වෙනවා අර පොල්ගෙඩි 100 හුමාර කරන්න. එතකොට එක පොල්ගෙඩියක මිල බවට පත්වන්නේ මුදල් ඒකක 1යි. දැන් අපි බැරි වෙලාවත් අපි හිතමු දැන් පොල්ගෙඩි නිෂ්පාදිතයේ පොල්ගෙඩි 100 සිට 200 දක්වා වැඩි වුණොත් එහෙම අපි මුදල් සැපයීම වැඩි කලේ නැත්නම් 100 සිට 200 දක්වා අර තත්වයේ යටතේ පොල්ගෙඩියක මිල බහිනවා 150ට. ඒකට අපි කියන්නේ අවධමනිය. ඒ අවධමනිය ඇති වුණාම ඇති වෙන ප්‍රතිපාකය තමයි අර පොල් නිෂ්පාදකයන්ගේ ඵලදායිතාවය වැඩි වුණේ නැත්නම් ඔවුන්ට ලැබෙන මිල අඩු වීම නිසා මොහුන් බක්කුලොත් වෙනවා. මොහුන් බක්කුලොත් වුණාම අද අපිට ලාභයට පොල් ලැබුණාට ලබන අවුරුද්දේ ලාභයට පොල් ලැබෙන්නේ නැහැ. මොකද පොල් නිෂ්පාදකයෝ පොල් නිෂ්පාදනය කරන්නේ නැති නිසා. නිසා මහ බැංකුවත් අර උද්ධමනය වගේම අවධමනය පිළිබඳවත් සැලකිල්ල දක්වනවා. අවධමනයක් ඇති වුණාම මුදල් සැපයීම වැඩි කරලා ඒ අවධමනය නැති කර ගන්නවා. ඒ වගේ උද්ධමනයක් ඇති වුණාම මුදල් සැපයීම අපායහැරලා උද්ධමනය ඇතිවීම වළක්වනවා. ඉතින් මේ දෙකම මහ බැංකුවක් විසින් අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති වල කොටස්. ඩොක්ටර් ඔබ අවධමනය පිළිබඳව සඳහන් කරා මේ වන විට ශ්‍රී ලංකාව අවධමන තත්ත්වයකට මුහුණ දීලා ඉන්නවා. අපි දැනගන්න කැමති මේ වගේ අවධමන තත්ත්වයක් ඇති වුණාම ආර්ථිකයට මොන වගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද? මේ වගේ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළ යුත්තේ මොන වගේ ආකාරයකටද කියලා. ඇත්තටම ජයන්ත දැන් අලුත් ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවලිය සිද්ධවන්නේ උද්ධමනය ඉලක්කගත කරපු මුදල් ප්‍රතිපත්තිය. මේ උද්ධමනය ඉලක්කගත කරනවා කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයත් සමග ගිවිසුමකට එනවා අවුරුද්ද මුලදී ඊගව අවුරුද්ද මෙන්න මේ ප්‍රමාණය මට්ටමට තමයි අපි උද්ධමනය පවත්වාගෙන යන්නේ කියලා. දැන් මේ නිසා මේ අලුත් ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2023 සැප්තැම්බර් මාසේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉවකට සිටි මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සමග ගිවිසුමකට එළඹුණා. 2024 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය පවත්වාගෙන යනවා ය කියලා ඉතින් 105 මට්ටම. නමුත් අපිට ওই 105ම හරියට පවත්වාගෙන යන්න බැරි නිසා ඉඩකඩ ලබා දීලා තිබෙනවා 2%ක් තව වැඩිපුර යන්නත් එහෙම නැත්නම් 2%ක් අඩු වෙන්න. ඒ නිසා අත් වශයෙන්ම මහ බැංකුවට උද්ධමනය පවත්වාගෙන යෑමේ පරාසය බවට පත්වන්නේ 7% සහ 3%. ඒ කියන මට්ටම් අතරේ තමයි උද්ධමනය පවත්වාගෙන යන්නේ. ඒතර මේ කියන කරුණ පාර්ලිමේන්තුවට දැනුම් දීලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට මහ බැංකුව හැම විටම කටයුතු කරන්නේ උද්ධමනය මෙන්න මේ කියන 3% සිට 7% කියන මට්ටම අතර පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම ගත්තාම අපිට ඉතාමත්ම යෝග්‍ය උද්ධමන අනුපාතිකය තමයි මහ බැංකුව ඒ කියලා තිබෙන 5% මට්ටම. නමුත් ඔබ කිව්වා වගේ 2024 සැප්තැම්බර් මාසයේ අග වෙන විට ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය කියන අපි මේ උද්ධමනේ මනින්නේ කොළඹ පාරිභෝගිකයේ නිල දර්ශකය පාවිච්චි කරලා. මොකද ඒක තමයි ශ්‍රී ලංකාවේ නිල දර්ශකය. ඒ කොළඹ පාරිභෝගිකයේ නිල දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ අග වෙනකොට ඍණ දශම පහක් වුණා. කියන්නේ අවධමනයක්. ඒ අවධමනයක් වුණාම අර මම කලින් කිව්වා වගේ ඇති වෙන ප්‍රතිපාකය තමයි නිල මට්ටම් පහත වැටෙනවා. ඒ පහත වැටෙන නිල මට්ටම් වලින් ඇති වෙන අලාභය පියවා ගන්න ව්‍යාපාරවල ඵලදායිතාවය වැඩි වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඵලදායිතාවය වැඩි වීම නිසා ඒගොල්ලන්ගේ සාමාන්‍ය පිරිවැය බහිනවා. ඒතකොට ඵලදායිතාවය වැඩි වෙන්නේ නැත්නම් ජයන්ත සිද්ධවන්නේ මේ අයට අලාභ සිද්ධ වෙනවා. ඒ අලාභ සිද්ධ වුණාම මේ අය බංකොලොත් වෙනවා. බංකොලොත් වුණාම ආර්ථිකය තුල සේවා නියුක්තිය අඩු වෙලා සේවා වියුක්තිය වැඩි වෙනවා කියන රැකියා ප්‍රශ්න ඇති වෙනවා. මිනිසු දුප්පත් වෙනවා. ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතින් මේ සියලුම කරුණු නිසා මහ බැංකුවකට පුළුවන්කමක් නැහැ මේ ඉවසා වදාරන්න අවධමනය කියන කටේ. ඒ වගේ මහ බැංකුවකට පුළුවන් කමක් නැහැ උද්ධමනය කියන එකත් ඉවසා වදාරන්න. ඉතින් ශ්‍රී ලංකාවේ අද තිබෙන තත්ත්වය තමයි උද්ධමනය සහ අවධමනය කියන දෙකම අගැරලා ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවට පොරොන්දු වෙලා තිබෙනවා 5% මට්ටමකට උද්ධමනය පවත්වාගෙන යන්න. ඒක අඩුම වශයෙන් පවත්වාගෙන යෑමට තිබෙන සීමාව තමයි අඩු මට්ටමේ 3%, වැඩි මට්ටමේ 7%. එතකොට දැන් මේ අවධමන ක්‍රියාවලිය දිගටම තිබුණොත් එහෙම පාර්ලිමේන්තුව
මහබැංකුවට දුෂ්පවරන් ඉඩ තිබෙනවා. මහබැංකුව ඒගොල්ලන්ට යෝජනා කරපු එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක එකතු වෙච්ච උද්ධමන අනුපාතිකය පවත්වාගෙන ගියේ නැහැ කියලා. ඒ නිසා ඉදිරි මාස ගාන තුල ශ්‍රී ලංකා මහබැංකුවට තමන්ගේ මුදල් ප්‍රතිපත්ති තවත් ලිහිල් කරන්න සිද්ධ වෙනවා. ලිහිල් කරනවා කියලා කියන්නේ පොලිය අනුපාත අඩු කරලා ණය වැඩි කරලා මුදල් සැපයීම වැඩි කරන්න සිද්ධ වෙනවා. දැන් මේ ක්‍රියාවලිය ඔය විවේචකය ප්‍රකාශ කරලා තියෙන ක්‍රියාවලිය හා සම්බන්ධ නැහැ. මේක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මේ අවධමනකාරී තත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය උඩාරගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත වරක් සංවර්ධන ක්‍රියාදාමයකට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනිවාර්යයෙන්ම මුදල් සැපයීම ඉදිරි නුදුරු කාලයේදී වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඩොක්ටර්, ඔබ සඳහන් කරන්නේ ඉදිරි කාලයේදී පවතිනවාට වඩා පොලි අනුපාතය තවදුරටත් අඩු කළ යුතුයි කියන කාරණයද ඔබ මේ අවධාරණය කරන්නේ? ඔය ඇත්තටම මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන්න ඕනේ. මේ ලිහිල් කිරීම මගින් තමයි පුළුවන්කම ලැබෙන්නේ. ඇත්තටම දැන් මුදල් සැපයීම වැඩි වන්නේ ජයන්ත ණය වැඩි වීම මගින්. එතකොට ශ්‍රී ලංකාවේ ණය සපයන වාණිජ බැංකු විසින් ආණ්ඩුවට ඒ වගේ පුද්ගලිකාංශයක අද අලුත් මුදල් ශ්‍රී ලංකා මහ බැංකු පන්තිය අරතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ණය සපයන බැහැ ආණ්ඩුවට. නමුත් ආණ්ඩුවට පුළුවන් වාණිජ බැංකුලින් ණය ගන්න. ඒතර මේ ලබා ගන්න ණය සහ ඒ වගේම ශ්‍රී ලංකාවේ අබැංකුවත් වාණිජ බැංකුත් පිළදී ගන්නා විදේශ විනිමය නිසා මුදල් සැපයීම වැඩි වෙනවා. ඉතින් විදේශ විනිමය නිසා මුදල් සැපයීම වැඩි නොවුනොත්, ඒ කියන්නේ රටට විදේශ විනිමය ගලාගෙන ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම ණය ප්‍රසාරණය කරන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒ පුද්ගලිකාංශයේ ණය ප්‍රසාරණය කිරීම සඳහා අනිවාර්යයෙන්ම මහ බැංකුවට සිද්ධ වෙනවා පොලියන් පත තවත් කපහරින්න. ඒ කපහරින් මගින් මුදල් සැපේ වැඩි කරලා උද්ධමන වේගය අඩුම වශයෙන් 3 මට්ටමකට නගවන්න ඕනේ. එහෙම නැංගුවේ නැත්තම් මහ බැංකුව පාර්ලිමේන්තුවට පොරොන්දු වෙලා තිබෙන ආකාරයට මේ පොරොන්දු ඉෂ්ට කිරීම නොකිරීමක් විදිහට සැලකෙනවා. එයින් මිදීමට නම් මහ බැංකුව අනිවාර්යයෙන්ම මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කළ යුතුයි. අවසාන වශයෙන් ඔබට මගහැරුණු යමක් කියන්න තියෙනවා නම් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එතරම් ජයන්ත මේ අද ඉන්න තත්ත්වයේ යටතේ ශ්‍රී ලංකාව උද්ධමනී ඉලක්කගත කරලා තිබෙනවානේ. ඉලක්කගත කරලා තිබෙන 5% කියන එක ලෝකයේ උද්ධමනී ඉලක්කගත කරපු වෙනත් රටවල් හා සංසදනය කරනකොට උඟක්ම ඉහළ අනුපාතිකයක්. මොකද අනිත් රටවල් අපි ගත්තොත් එහෙම මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාව, තායිලන්තය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව එයාගේ රටවල් උද්ධමනී ඉලක්කගත කරලා තියෙන්නේ 2% මට්ටමට. එතකොට වැඩි වුණොත් 1%කින් ඉහළ නම් ගන්න පුළුවන්, කියන්නේ 3% දක්වා යන්න පුළුවන්. අඩුම වුණොත් 1% දක්වා පහළ බසන්න පුළුවන්. ඒතර 1%ත් 3ත් අතර ප්‍රමාණයක් තමයි ඒ රටවල උද්ධමනී ඉලක්කයේ වශයෙන් පවත්වාගෙන යන්නේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව කුමන හේතුවක් නිසා මේක 5% මට්ටම කියලා හිටන් රජයත් සමග එකඟ වී තිබෙනවා. මගේ මතය අනුව නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකඟ වී තිබෙන මේ උද්ධමන වේගය ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන ඉහළ උද්ධමන වේගයක්. ඒ නිසා ඊළඟ අවුරුද්දේ කියන්නේ 2025 අවුරුද්දට අවශ්‍ය උද්ධමන ඉලක්ක පිළිබඳව කිවිසුමකට එළඹෙනකොට මම හිතනවා ශ්‍රී ලංකා මහ බැංකුව තවත් ප්‍රඥාගෝචර වෙලා මේක 2% මට්ටමකට අනිකුත් මහ බැංකු වගේ පහළ මට්ටමකට ඉලක්කගත කරයි කියලා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු මේ වගේම සාකච්ඡා නැරඹීම සඳහා subscribe කරන්න ලංකා බිස්නස් TV. බොහොම ස්තුතියි ලංකා බිස්නස් TV.